සුබ දවසක්. අද මං ඇවිත් ඉන්නේ ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට. ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුලයි. මෙම ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය ගම්පහ මල්වත්ත යනුවෙන්ද හඳුන්වනු ලබයි. ගම්පහ දුම්රියපළ ස්ථානයේ සිට මීටර් 400ක් පමණ වූ දුරකිනුත් කොළඹ සිට කිලෝමීටර් 29ක් පමණ වූ දුරකිනුත් මෙම මල්වත්තට පැමිණිය හැකියි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිළේ උද්භිත උද්‍යාන අතරට මෙම හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේද ඇතුළත්ව තිබෙනවා. ගම්පහ මල්වත්ත 1876 වර්ෂයේදී ස්ථාපිත කර තිබෙන අතර එහි විශාලත්වය අක්කර 43කි. පහතරට උෂ්ණ කලාපීය දේශගුණයට අයත් මෙම උද්‍යානය මල්වැවීම සහ උද්භිද විද්‍යා පර්යේෂණ සඳහා ප්‍රයෝජනයට ගැනෙන ස්ථානයක් ද වනවා. විශේෂයෙන්ම මෙම ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුල්ම රබර් ගස රෝපණය කළ ස්ථානය, එසේත් නැත්නම් පිහිටි ස්ථානය ලෙසයි. ආර්ථික භෝග වගා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආර්ථික භෝගයක් ලෙස බ්‍රිතාන්‍ය සංචාරක සර් හෙන්රි ඇලෙක්සැන්ඩර් වික්‍රම මහතා විසින් රබර් වගා ව්‍යාප්ත කිරීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය උද්භිත උද්‍යානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර මුල්ම රබර් ගස රෝපණය කර තිබෙන්නේ මෙම උද්‍යානයේ භූමිය තුලයි. බෝට්ටු සවාරි, ක්‍රීඩා පිටිය, ජපන් උද්‍යානය, ළමා උද්‍යානය ඇතුළු තවත් අලංකාර ස්ථාන රාශියක් නිර්මාණය කර තිබීම නිසාම දෙස් විදෙස් සංචාරකයින් නිරන්තරයෙන්ම පැමිණෙන උද්‍යානයක් බවට ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය පත් වී තිබෙනවා. එහෙමනම්
අදට සමුගන්නවා ගම්පහ හිනරත්ගොඩ උද්භිත උද්‍යානය. නැවතත් හමු වෙමු මෙවන් වූ සොඳුරු වැඩසටහනකින්. ඉතික් රැඳී සිටින්න නිරෝෂා කුමාරසිංහ YouTube channel එකත් එක්ක.